दीप्ति रूपावलु वही काले पिन्ना मग नु मग रटी जनता ले सिपकिरि पेउ मूसिल उडुमाले अपे बस बोले कजू कुमारोद पिटू दन देती ये मतू उगत मना शिल्प पिल कडनो पैतू वेवल वटाई की भी सुपट पिली अबरन उरना वेला समन पिंच कैकुली अगे मिली न वेला गुरु निवहने कांदूलट पतक मेला लोको हामिने मड कडी तिरूतावलु वही काले पिन्ना मग नु मग रटी जनता ले सिपकिरि पेउ मूसिल उडुमाले अपे गुरु तुम्हारे किसको ले बचा डॉट देयर अपे गुरु तुम्हारे किसको ले अपे गुरु අපි මචන්ලා දැන් මෙහෙම වැඩේ තියෙන්නේ ඇත්තටම නම හැදුණේ කොහොමද ඒ නම ටිකක් වෙනස් නමක් නේ ඌ ඇත්තටම මේක නමක් නෙමෙයි වගේ නේද කවුද සිද්දුව ගන්නේ අපි මචන් අපි මචන් එහෙම තමයි ඒ කියන්නේ අපි බැලුවේ මේ මචන් කියලා අපි මුලින්ම දැම්මේ ඊට පස්සේ අපි හැම දඩක්ම ඉදින් කරද්දී අපි මචන් අර සිද්දුව ගහමුදද අපි මචන් මේ වීඩියෝ එක මෙහෙ කරමුද කියලා ඉදින් අපි හැමෝම කියන්නේ අපි මචන් ඕගොල්ලෝනත් වැඩක් කරන්න ගියාම අපි මචන් අර වැඩේ කරමු මේ වැඩේ කරමු ඉතින් අපිට කට්ටි එක වැඩ කරද්දී වැඩියෙන්ම කියන වචනේ තමයි අපි මචන් කියන එක ඉතින් අපේ ඒක හොඳයි නම කියලා හිතුණා මම මචන් කියනට වඩා අපි මචන් කියන එක සාමූහික වාක් තියෙනවා අනිවාර්යයෙන්ම ඉතින් එහෙම තමයි නම හැදුවේ දැන් මේ මේ වගේ වැඩක් පටන් ගන්නකොට කොහේ හරි තැනකින් එන්න එපා කෙලවරක් අහු වෙන්න එපා ඕක තුවන්න ඕන නම් රේඛාවෙන් එහා පැතර පයින්න එපා ඔය කෙලවරක් කොහේ හරි අහු වෙන්න ඕන නැත්තම් වැඩක් කරන්න බෑනේ දැන් කොහේ කොහොමද තිබිලා කොහෙන් අහු වෙච්ච එකක්ද මේ වැඩේ මේ කන්සෙප්ට් එකද මේ කන්සෙප්ට් එක කියන්නේ අපි ඉන්ටර්නෙට් එකේ නේ අපි දැන් මේ බලන්නේ ඉතින් අපි ඉන්ටර්නෙට් එකේ බලාගෙන යද්දී එකක් තමයි කවර්ස් තියෙන ගොඩක් ලෝකේ මොකද ඉස්සර තිබ්බේ නෑ කවර්ස් වැඩි කියන්නේ ඉස්සර කාලේ ගහන්න ඊටත් වඩා වර්ණ සිඳු තිබ්බේ නෑනේ එතකොට මේක අපි දැක්කා සනම් කියලා බෑන්ඩ් එකක් ඉන්දියාවේ බෑන්ඩ් එකක් ඒකත් අපිට හම්බෙන් හම්බුනේ ඒක දැකිද්දී අපිට පිස්සු හැදුනා ඇත්තට මේක ඒක මරු වැඩක් කියලා අපිට තේරුණා. ඉතින් අපි බැලුවා මේක කොහොමද ලංකාවට ගේන්නේ කියලා. ඉතින් ඒක ගේන්නේ කොහොමද කියලා හවම ඒක බලම අපි ට්‍රයි කරා
එහෙම එහෙම කරනවාද කියලා. ඒතර හැබැයි අපි එක දකිද්දී අපිට තේරුණා ඒක ඇවිල්ලා ලොකු වැඩක්. ඒ කියන්නේ සනම් කියන්නේ ලොකු කම්පැනි එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ වීඩියෝ එකකට වියදම් කරනවා. අපිට හිතාගන්න ලංකාවේ කිසිම වීඩියෝ එකකට වියදම් කරන්නේ නැති ගානක් ඒගොල්ලෝ වෙන වෙන රටවල් වල ගිහලා වීඩියෝස් කරනවා. ඒගොල්ලෝ කියන්නේ ඒ රීජන් එකම අල්ලලා තියෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ මාලදිවයිනට ගිහිල්ලා මාලදිවයිනේ ඉන්න හොඳම ගායකාව එක්ක සින්දුවක් කරාම සම්පූර්ණ මාලදිවයිනේ ක්‍රවුඩ් එක ඒගොල්ලොම එයාලා ගාව ඉන්නවා. ඒතර ඒගොල්ලෝ කරන්නේ ලොකු බිස්නස් එකක් කියන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ YouTube කරන්නේ. එහෙම සල්ලි හම්බ කරන්නේ සින්දු සල්ලි දීලා අරගෙන ඒක YouTube එකට දාලා උළු ආසියාවම අල්ලලා කරන. ඒ කියන්නේ ඒගොල්ලෝ අද වීඩියෝ එකක් දැම්මම අපේ 5000ක් බලද්දී ඒගොල්ලන්ගේ සාමාන්‍ය පැය 4ක් විතර යද්දී 30000ක් 40000ක් බලලා මාසයක් ගිහලා බලද්දී කොහොම හරි අංක 6 පැනලා රටක් ගහලා. ඒ වගේ ලොකු බිස්නස් එකක්. ඉතින් අපි බැලුවා අපිට එහෙම ලොකු බිස්නස් එකකට යන්න බෑ. මොකද අපිට එහෙම කෝටි ගණන් වියදම් කරලා රට රටවල් ගිහලා කරන්න බෑ. ඊට පස්සේ මම කල්පනා කරා හැබැයි මේ වගේ වැඩක් කරන්න ඕන කියලා. ඒකල මම බැලුවා කවුද උනන්දුව තියෙන්නේ මේ වගේ වැඩට ආස කට්ටිය වගේම. මිසල් මයි ධනුෂ්කයි කතා කරගත්තා. මෙහෙම වැඩක් කරමු කිව්වම කමක් නෑ කොහොම හරි අපි අතේ තියෙන විදිහට වැඩේ කරමු කියලා. එක සිද්ධාත්යක් ගහමු කියලා තමයි පටන් ගත්තේ. කියලා වැඩේ අල්ලලා යනවනම් කරමු කියලා. ඉවත් අන්තිම තමයි අර අපිට දැන් ගෙවල්ලා දැන් අපේ බබාලා වුණත් සමානට මේ කාලේ යන සින්දු තමයි ගෙදර කියන්න ඕන. හරිද? එතකොට ඉස්කෝලේ ගිහිල්ලා ඒගොල්ලෝ ඒක කියද්දි මේ ලැජ්ජයි නේ. ළමයි කියන ගණන් ගත්තම දැන් ඒක සින්දු කියන අයගේ ළමයි කියනවලත් මම කියන්නේ ඒගොල්ලෝ කැමති ඇති කියලා. දැන් ඒ යම් කිසි සින්දුවක් කියනකොට එයාගේ ළමයා ගිහිල්ලා ඒ සින්දු ඉස්කෝලේ කිව්වොත් ඉවරයි නේ. පටිරෝල් නේ. ලේසින් කියන්න බෑ අනලේ පැ කියන්න. අනලේ පැ කියන්න. අපාම දැන් අපේ බබාලා ඒ සින්දුරේ කියාගෙන ආවා. එතකොට දැන් මට අවශ්‍ය වුණා මේ ටීවී ටී රේඩියෝ ටික වහන්න. හැබැයි ඉතින් ළමයින්ට සින්දු අහන්න දෙන්න බෑ කියන්න බෑ. එනොන මට තේ හිතුණා අපි ගන්න ඕන සින්දු පරණ සින්දු වලින් කියලා. අපි ඉතින් අපි ස්වභාවිතය කියලා කියන්නේ ඒකෙන් අපි මොනවද ගේන්න ඕන කියලා බැලුවා. එතකොට මේගොල්ලෝ අපි එක්කව කරගත්තා. එතකොට අපි දැන් ඊට පස්සේ අපි කොනා හුණේ ඔතනින් තමයි සනම් බෑන්ඩ් එකෙන් අපි අයිඩියා එකක් ගත්තා. මෙහෙම වැඩක් කරොත් හොඳයි කියලා හිතනවා. කරයි කියලා හිතනවා. නමුත් අපි දන්නවා ඉතර ඒ ලොකු බිස්නස් එකට යන්න බෑ කියන්නේ. සනම් බෑන්ඩ් එකේ තියෙන බිස්නස් එක අපි ගාව නෑ. අපි පොඩි ටාගට් එකක් තිබ්බම මෙතනට යන්න පුළුවන්. ට්‍රයි කරලා බලමු කියලා. කරමු කියලා. ඉතින් අපි බිස්නස් එකක් විදියට නෙමෙයි දැනට කරන්නේ. අපි සතවනක්වත් මේ සින්දු කියලා. විනෝදාංශයක්. විනෝදාංශයක්. සමහර ලාට බිස්නස් එකක් වෙන්න තුලා. සමහර විට. ඒ කියලා තියෙනක හොඳයි නේ ලස්සනයි. අනිවාර්යයෙන්. රයිට්. අපි තවත් ලස්සන ගීතයක් තෝරගත්ත මේ ඒ ගීතයත් බොහොම සුන්දර ගීතයක්. හැබැයි මේ ගීතේට ගොඩක් අය ආසයි කියලා මම දන්නවා. ඒ හින්දා අප බලමු මේ ගීතය කොච්චර සුන්දරව ලස්සනට ගායනා කරනවද කියලා මේ කට්ටිය.
සසරේ සදා අප පැනෙමුයි පතා වැඩුණා හදේ හිසෙනේ නිලු පුල් නෙතේ හසරල් නැති නොදැනීම අපගේම සිත්තාවුන දසුනින්ම හසුනන්ම කොහෙද දැක්කත් කමක් නෑ දංකාර දෑස දැක්කොත් මග හරින්න එපා අනිවාර්යෙන්ම අල්ලලා තියාගන්න නේ මනුජ රයිට් එහෙනම් අපි යමු කෙටි විරාමයකට විරාමයට ගිහිල්ලා තයික්මනින් හමු වෙමු Delight.